සුබමධ්‍යහනක් ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මත්‍රාව්‍ය මැඩලීමට තවත් වැඩසටහනක් ජනපති පිලිපීනේ ශ්‍රී ලාංකිකයින්ට දන්වයි නීති විරෝධී ගිනියවි අතටංගුවට ගන්නා නිලධාරීන්ට මුදල් ත්‍යාග ඉඩම් මොප්පු ලක්ෂ 10 කඩිනමින් ප්‍රබල අභිෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම බැටලීමේ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට තවත් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ ජනවාරි මැද සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ. පිලිපීන ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනාවේ පරිදි ඉරටට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වුණේ ඊයේ දිනේදී ඒ මැනිලා නුවරදී උසස් අධ්‍යාපනයේ ලබන සිසුන් වෘත්තීය වේදින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිස් ඊටෙක්ව සිටියා. ඔවුන් සිය ගැටලුද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනෙ වෙනුවෙන් ඉදිරි පියවර රැසක් ගන්නා බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළා. උසස් අධ්‍යාපනයේ ලබන සිසුන්ගේ ගැටලු සහ වීසා ගැටලු ආදී මිහිදී ඉදිරිපත් වුණා. එම සියලු ගැටලු පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත යොමු කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. පිලිපීන රජය සමග සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළා. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයාගේ සහ එරට රජයේ කැපවීම ජනාධිපතිතුමා අගය කළා. ශ්‍රී ලංකාවටද ප්‍රබල අභිෝගයක්ව පවතින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. ඒ මැඩලීම සඳහා තම මග පෙන්වීමෙන් ක්‍රියාත්මක පුළුල් වැඩසටහන පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළා. මෙම සංචාරයේදී ඇති කරගත් ශ්‍රී ලංකා පිලිපීන ද්විපාර්ශ්වික එකඟතා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමටද ජනාධිපතිතුමා පියවර ගත්තා. එම එකඟතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඉහළම කැපවීමකින් ක්‍රියා කරන බවයි ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කළේ. අපිට පුළුවන්කම ලැබුණා ADB ආයතනයේදී ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතරේ නව ගිවිසුම් අත්සන් කරන්න. පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතරේ ඉතාමත් වැදගත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරන සංචාරක ආරක්ෂක අධ්‍යාපන වෙළඳ සංස්කෘතික ශේෂ්ඨ ගණනාවක අවබෝධතා ගිවිසුම් අත්සන් කළා. පිලිපීනය සහ ශ්‍රී ලංකාව දෙරටේ ඉන්න අයගේ තිබෙන වීසා ලබා ගැනීම පිළිබඳව තිබෙන ගැටලු මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ශ්‍රී ලාංකිකයින් ලෝකේ කොහේ හෝ රටක සිටිනවා නම් සෑම කෙනෙක් පිළිබඳවම අපි සතුරු වෙනා වගේම අපි රජයක් විදිහට ඔවුන්ගේ ප්‍රශ්න අපි අහන්න ඕන ඒ ප්‍රශ්න සහ ගැටලු වලට අපි විසඳුම් දෙන්න ඕන ඒක රජයේ ප්‍රධාන වගකීම ඒ නිසා පිලිපීන් රජය සමග මේ කරුණු සම්බන්ධයෙන් මම නව ප්‍රවේශයක් සමග ඒ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන බව කියන්නට ඕන බෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය ශ්‍රී ලංකාවෙත් අද ඉතාම බරපතල ප්‍රශ්නයක් තමයි දරුවනේ මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය අද ලෝකයේ බොහෝ රටවල් වලට සාල තරජනයක් වෙලා තිබෙනවා මේ මත්ද්‍රව්‍ය මාපියාව. ඒ තත්ත්වයන් මර්ධනය කරන්න යම්කිසි රටක් රජයක් පීවර ගන්නවා නම් ඊට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම අපේ රටේ මත්ද්‍රව්‍ය මර්ධනය සහ පාලනයට පහුගිය අවුරුදු තුනේ අපි විශේෂ වැඩසටහන් රාශියක් ජාතික වශයෙන් ආරම්භ කළා. අපි ජනවාරි 21 28 ලංකාවේ මත්ද්‍රව්‍ය මර්ධන සතියක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. දෛනික වාර්ෂිකව ගෙන යන වැඩසටහන් වලට අමතරව නීති විරෝධී ගිනියවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නීති විරෝධී ගිනියවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මෙවන විටත් ක්‍රියාත්මකයි. ජනවාරි පළමුවනදා සිට මාර්තු 31වනදා දක්වා මාස 3ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි. මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලය තුලදී නීති විරෝධී ගිනියවි අතටංකුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙනවා. ඒ පොලිස් ත්‍යාග අරමුදලෙන් එම අතටංකුවට ගැනීම කළ දින සිට සති දෙකක් ඇතුළත ගෙවීම් කළ යුතු බවතයි පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව අතටංකුවට ගන්නා T56 අවියක් සඳහා සැකකරුවෙකු සමග අතටංකුවට ගන්නේ නම් එම පොලිස් නිලධාරියාට රුපියල් 50,000ක ත්‍යාගයක් පිරිනැමෙනවා. එහිදී පෞද්ගලික ඔත්තුකරුවෙකුට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 20,000ක්.
සැකකරුවෙකු නොමැතිව ගිනි අවියක් අතරංගුවට ගන්නා විට පොලිස් නිලධාරියාට රුපියල් 10,000ක්ද පෞද්ගලික ඔත්තුකරුවාට රුපියල් 5,000ක්ද ගෙවීමට නියමිතයි. විදේශයන්හි නිෂ්පාදිත නිශ්චිතව සදහන් කර නැති ස්වයංක්‍රීය ගිනි අවියක් සැකකරුවෙකු සමග අතරංගුවට ගැනීමකදී පොලිස් නිලධාරියාට රුපියල් 60,000ක්ද පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 25,000ක්ද පිරිනැමෙනවා. සැකකරුවෙකු නොමැති විට එම මුදල පොලිස් නිලධාරියා සඳහා රුපියල් 15,000ක්. පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 7,500ක්. විදේශයන්හි නිෂ්පාදිත පතුරම් තුවක්කු, පිස්තෝල, රිවෝල්වර, විදේශයන්හි නිෂ්පාදිත ස්වයංක්‍රීය නොවන අවි සහ මෙරට නිෂ්පාදිත ඕනෑම තුවක්කුවක් අතරංගුවට ගැනීමකදීද මුදල් ත්‍යාග පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ. උතුරේ සහ දකුණේ සියලු ජනතාවකගේ ගැටලු විසඳීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ සර්ව ආගමික වතාවත් මැදේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති නීතිඥ වරුන් 25 දෙනෙකු අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද නිල වශයෙන් දිවුරු දුන්නා. පසුගියදා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති නීතිඥ වරුන් පිරිසයි මෙසේ දිවුරුම් දුන්නේ. දිවුරුම් දීමේ උත්සවයට විනිසුරුවන් රැසක් එක්ව සිටියා. සේනා තලබු මර්ධනයට පුළුල් වැඩසටහනක් මෙවන විටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා තවදුරටත් විවිධ පරීක්ෂණ ක්‍රම අත්හදා බලන බව කෘෂිකර්ම නිලධාරීන් පවසනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ව්‍යාපෘති ජගත් සුදසිංහ මහතා ITN 7 වන පැය වැඩසටහනට එක්වෙමින් මේ පිළිබඳ අදහස් පළ කළා. ප්‍රධාන වශයෙන් අපි මේ රේඩියන් කියන රුමිනාසිකය අපි නිර්දේශ කළා. ඊට ප්‍රොක්ලේම් කියන එක අපි නිර්දේශ කළා. ඊට පස්සේ කොරජන් කියන එක නිර්දේශ කළා. ඊට පස්සේ වර්ටකෝ කියන එක අපි නිර්දේශ කළා තියෙනවා. එතකොට මේකෙන් කියන්නේ මේ වයින් 100%ක් සාර්ථක මර්ධනය කරන්න පුළුවන් කියන එක නෙමෙයි. අපිට තියෙන අභි විශාල අභියෝගයක් තමයි මේ සතා හැංගිලා ඉන්නේ. ඊට නිර්දේශ කරලා තියෙන රුමිනාසික සියලු දෙයක්ම මේ සතා මත තැවරීමෙන් තමයි, එහෙම නැත්නම් ඒ තැවරිච්ච කොටසක් සතා ආහාරයට ගැනීමෙන්. අත ආහාරයට ගත්තයින් පස්සේ ගත්ත ගාම මැරෙන්නේ යම් කිසි නියමිත මාත්‍රාවක් උගන්වන ඕන. යම් කිසි ප්‍රමාණයක් ආහාරයට ගත්තයින් පස්සේ තමයි සතා මැරෙන්නේ. එතකොට අපි කියන මේ පලිබෝධනාසක යොදනවා නම් පුළුවන් තරම් උදේ නැත්නම් හැන්දෑව යොදන්න කියලා අපි කියන්නේ ඒකයි. ජෛව පරිසරය මගින් මේ කොහොමද මේ සතා මර්ධනය කරන්න කියන එක අධ්‍යයනය කරමින් ඉන්නවා. අපිට පෙනී ගිහින් තියෙන සත්තුන්ගේ ඉඳලා මේ සත්තුන් මත යැපෙන තවත් සත්තු අපි හඳුනාගෙන තියෙනවා. ඒක අපිට ලොකු හයියක්. මොකද අපේ ස්වභාවික පරිසරයේ ඉන්න විලෝපිකින් අපිට හඳුනා ගන්න පුළුවන් උනොත් ඒ සත්තු අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මර්ධනය ක්‍රමෙට. කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කඩුවෙල හේවාගම ප්‍රදේශයේ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. මහා මාර්ගයේ මතට මෙසේ කඩා වැටී ඇත්තේ මාර්ගයේ ආසන්නයේ තිබූ බෝ ගසක්. ඊට යටවීමෙන් යතුරුපැදියක ගමන්ගත් කාන්තාවක බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කලක් තිස්සේ මෙම බෝ ගස දිරාපත්ව පැවති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ. නවගමුව පොලිසියේ මැදිහත් වීමෙන් මාර්ගය යථාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරුණා. කිලිනොච්චි පොදු වෙළඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් වෙළඳසල් කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිර යාම වැළැක්වීමට පියවරගෙන තිබෙනවා. ඇති වූ ගින්නෙන් වෙළඳසල් වල තිබූ භාණ්ඩ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙවන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දුම්රියක ගැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගල්කිස්ස ද සේරම් මාවත අසලදී අලුත්ගම සිට කොළඹ බලා දහවනිය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදු වුණා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 67ක් වූ ඉතාලි ජාතිකයෙක්. යතුරුපැදී සොරකැමේ නිරත වූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ ඒකකයේ සමත් වුණා. සකකරුවන් යතුරුපැදි සොරාගෙන ඒවා කොටස්වලට වෙන්කර විවිධ ස්ථානවලට විකුණා තිබෙනවා. යතුරුපැදිවල ඇතැම් කොටස් යකඩවලට විකුණා ඇති අතර චැසි අංකය සහිත එන්ජින් කොටස් ජලයේ කිල්වා තමා තිබෙනවා. ඒ අනුව කලුකඟේ අතුගංගාවක් වන කොහොලාන ඇලේ තිබියදී එන්ජින් කොටස් කිහිපයක් සොයා ගැනීමටද හැකි වුණා.
මවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව කලුතර මොරොන්තුඩුව ප්‍රදේශවල යතුරුපැදි අලුත් වැඩියා කරන ස්ථාන දෙකක හිමිකරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මේ පුත්කලයන් පසුගිය වසර 3ක කාලයක් තිස්සේ මෙම සොරකමේ නිරත වී ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් වන අලුත් මාතරක් ගොඩනැගීමේ ව්‍යාපෘතියට සමගාමීව නිල්වලා එළිය වැඩසටහනේ වැඩ කටයුතු මෙවන විටත් කඩිනමින් ක්‍රියාත්මක වනවා. ඒ අතුරු දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති රැසක තොරතුරු දැන්. ගම්පිරලිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ රත්නපුර කලවාන අයගම ප්‍රදේශයේ මාර්ග රැසක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග කලවාන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සරත් චන්ද්‍ර රාමනායක යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ පහළ ගලතුර ගඟ අතර මාර්ගය ගලතුර පෙත්තර මාර්ගය පහළ ගලතුර ගම්මැද්ද මාර්ගය සහ නිවාස භූමිය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 70ක් ප්‍රදේශයේ පෞල් විශාල සංඛ්‍යාවකට මෙමගින් සෙත සැලසෙනවා. වැලිමඩ කැටකැල්ල ගල්පොත්ත අරාව පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 5ක් පානීය ජල ගැටලුව හේතුවෙන් දුෂ්කරතාවට පත් ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. සේනපුර ගල්නෑව මාර්ගය යා කරමින් කලාඔය පාලම ඉදිකිරීම සඳහා මුල්කල තැබීම සිදු කෙරුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාලම ඉදිකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. අනුරාධපුර කටුකැලියාව දෙවට පාර සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 5ක්. මතුගම අලුබෝගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණේ මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් මේ සඳහා වැය කෙරුණා. ප්‍රදේශයේ පෞල් විශාල සංඛ්‍යාවකට මෙමගින් සෙත සැලසෙනවා. පොරොන්දුපු පරිදි ඉඩම් උප්පු ලක්ෂ 10ක් ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව අමාත්‍ය කාන්ත කරුණාතිලක මහතා පවසනවා. අස්කිරි මල්වතු මහනාහිමිවරුන් මුණ ගැසුණු අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පෙරවරුවේ අස්කිරි මහා විහාරයට පැමිණියා. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදුටු ගයන්ත කරුණාතිලක මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ මහතා මල්වතු මහා විහාරයටද පැමිණියා. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කළා. महानायक माहिम पानन वहन्सेला इतामत्म प्रसादय पलकरा पसुगी दवस्वल अपी पूजा उप्पु लबादेन वेडसतहन वेगवत करला विहारस्थान गणनावकटम पूजा उप्पु पिरिनमीमत कटियुतु क्रीम गेन अपे अमात्यांसे हरहा पूजा उप्पु तवत पंसीयक पमन विहारस्थान वलत लबादीमत हंदुनागेन तिपेनो एवाई वेडकटियुतु කඩිනම් කරලා ඒ විහාරස්ථාන හැම එකටම පූජා උප්පු ලබා දීමේ වැඩසටහනක් දියත් කරන බව අපි උන්වහන්සේලා දැනුවත් කරා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණික තත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවලද ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන්න පුළුවන්. අද දිනේදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් සිරහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ බසනායක සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින්නට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වන අතර බසනායක සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා
මාතර දක්වා වෙරළට ඔබෙන්න වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40 50 පමණ වෙනවා. දියරට ආවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිසිත ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 30 40 පමණ අතරගයක් ගන්නවා. ගිනිගුරුන් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් පිවිසිලිමත් වන සිල්ලා සින්න කැමැති. ජීවිතේ කිසිඳු අඩුපාඩුවක් නොමැති ඇතැම් තරුවන් අධ්‍යාපනයට දක්වන්නේ අඩු උනන්දුවක්. එහෙත් විවිධ අඩුපාඩුකම් මැද ජීවිතේ ජය ගන්නට වෙරතරන තරුවන්ද අපාතර නැතුවා නොවේ. එවැනි තරුවන් දෙදිනක පිළිබඳ මෙතරතුරු අපිට වාර්තා වන්නේ දඹුල්ල ප්‍රදේශයෙන්. අනාගතයේ වෛද්‍යවරයෙකු සහ ඉංජිනේරුවරයෙකු වීමේ සෙහින දකින මේ දරුවන් දෙදෙනා ජීවත් වන්නේ ගලේවිල දේවහුව බුලනවැව ප්‍රදේශයේ. පිළිකා රෝගයට ගොදුරුව සිටින ඔවුන්ගේ පියා අද එක්තැන්ව සිටිනවා. පියාට වාරු නැතිවීමත් සමග මේ දරු පවුල ජීවත් වන්නේ ඉතා අසීරුවෙන්. ප්‍රදේශවාසීන් ලබා දෙන සුළු උදව්වෙන් ජීවිතේ ගැටගහගත්තත් උස් මහත් වූ දරුවන් දෙදෙනාට තිබෙන අඩුපාඩුකම් බොහෝමයි. වැඩිමහල් පුතා උසස් පෙළ හදාරන සිසුවෙක්. බාල පුතා 12 වන විහි පසුවනවා. මේ දරුවන් දෙදෙනා ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවිතේ ජය ගැනීමට තිබෙන එකම මගවන අධ්‍යාපනය සඳහා කිසියම් උදව්වක් ලබා දෙන ලෙසයි. උදව් කිරීමට කැමති අයෙකු වේ නම් 077-92-57-685 දුරකථන අංකයට අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. මම කැම්පස් යන්න බලාපොරොත්තු වෙනවා. ඉල්ලියල තාත්තට හොඳ ගලියල ගුවන් බලා ගන්න තාත්තට පොඩි කාරින් හරි ගන්නේ මම. වරදක් කරන්න ඒක බලා ගන්න මැරෙනකම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. මේ රට කෑලි කෑලි වලට කඩලා ඒ වගේම මේ රට නැවත ලේවිලක් බවට පත් කරන ව්‍යවස්ථාවක් තමයි මේ ගේන්න දඟලන්නේ. අපි රට බෙදන්න යනවා. අපි බුද්ධාගමට තැනක් දෙන්නේ නැහැ මේ ව්‍යවස්ථාවට අතුරත් වෙලා නැහැ කියන ප්‍රකාශ කරනවා. ජනතාව නොමග යවනවා. ගරුතර මහා සංඝරත්නය නොමග යවනවා. අද බොරු මඩ ප්‍රචාර එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරනවා. ඔය තරම් ව්‍යවස්ථාව ගැන කතා කරනවා නම් ඔය තරම් බලය බෙදීම ගැන කතා කරනවා නම් උතුරේ සහ අනෙකුත් පළාත්වල පළාත් සභා ඡන්දය දියන්න ඕන. ඇත්තෙන්ම මේම තමයි රටේ අවශ්‍ය දේ මොකද්ද කියන එක යටපත් කරන්න ගේන උපරවැටි. ඒ නිසා මේ ව්‍යවස්ථාව ජනතාව ඉල්ලපු එකක් නෙමෙයි. අගමැතිතුමා ෆයිල් එක ගෙදර තියාගෙන ඉඳලා ගෙවල් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු සාකච්ඡා කරලා සුදුසුනම් මේ කරනවා නැත්නම් අයින් කරනවා. ඒක ඒක තමයි විපක්ෂයක් ඉන්නේ. ඉතින් මේ බොරුවට මේ දේශපාලන වාසි ගන්න පන්සල් පන්සල් ගාන ගිහිලි වරලා මේ ව්‍යවස්ථාවක් ගේනවා කියලා හාමුදුරු කුමිටුමත් කරලා ආණ්ඩු බලයක් ගන්න ආසාවේ බල ලෝභී තමයි වැඩ කරතු ගන්න. ව්‍යවස්ථා නුසු දේවල් තියෙනවා අපිත් විරුද්ධයි. පොරොත්තු කරන වැඩක් නෙවෙයි යෝග. මේ උන් කියන විදිහට තුනෙන් දෙකේ බලයකුත් නැත්තම් ඒ සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය නැහැ. ඒ ඉදිරියට කරගෙන යන්නත් බැරි නම් මේක ගෙනේම තුලම අපිට විශාර බරපතල සැකයක්. මේ ව්‍යවස්ථාව ගෙනාපු ක්‍රියාදාමයේ සම්පූර්ණයෙන් වැරදි. මොකද හේතුව දත් මණ්ඩලය විසින් ගෙනාපු යෝජනාවලියක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ සුමන්දිරන් මහත්තයත් ඒ වගේම ජයම්පති වික්‍රමනාත් මහත්තයත් සුරේන් ප්‍රාන්දු මහත්තයත් ඉදිරිපත් කරලා එක්සත් ජාතික පක්ෂයට උමනා විදිහට හදපු ව්‍යවස්ථාව. තවමත් කිසිදු ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කරලා නැහැ. වාර්තා පමණයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කරලා නැත්නම් මම දන්නේ නැහැ මේ විපක්ෂය සහ වෙනත් දේශපාලන පක්ෂ කෑ ගහන්නේ කියලා. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දකිමු. දැන් ජාතික සංහිඳියාව මූලික කරගත් තයිපොංගල් උත්සවයක් වවුනියාව මතව්වයිත කුළුඹ ප්‍රදේශයේදී පැවැත්ුණා. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පූජ්‍ය කරදටියන ගුණරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන පැවැත්ුණේ. හින්දු ආගමික වතාවත් ඉටු කළේ මොහන් රාජ් ශර්මා කුරුක්කල්තුමායි. පවුල් 250ක් සඳහා වියලි ආහාර සහ නිමි ඇඳුම් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. දෙනියාය කීරිවල ගම ශ්‍රී ගංගාතිලක විහාරස්ථානයේ අලුතෙන් ඉදිකෙරුණු චෛත්‍යයේ කොත් පැළඳවීමේ උත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය කෝල් ආරේ ඥානවංශ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පින්කම සංවිධාන කර තිබුණා. පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍යය ඉදිකර තිබෙනවා. ජනප්‍රිය ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල මහතාගේ නවතම සංගීත සංයුක්ත තැටිය කොළඹදී එළිදැක්වුණා.
සිංහ ලෝකයේ සිංහයා නැමැති ගීතය වෙනුවෙන් මෙම නවතම සංගීත වීඩියෝව නිර්මාණය කර තිබෙනවා. මේ ඔහුගේ 7 වන සංගීත වීඩියෝවයි. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ජනසිරි දඩල්ලගේ මහතා විසින් රචිත කෘතියක් කොළඹදී එළිදැක්වුණේ කතානායකකරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතා නියෝජිතයන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා කටයුතු කිරීම ආරම්භ කළ දින සිට දූෂණයට හා වංචාවට අනුබල දුන් බව හිටපු උපසභාපති ජයන්ත ධර්මදාස මහතා පවසනවා. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා තමන් ඉදිරිපත් වූයේ දූෂණයෙන් හා වංචාවෙන් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සඳහා බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. अभी दैनट क्रिकेट बैटलती तत्ति गुड़कांड मम अमतीतुमा अर्जुन रतुंग महत्या निशांत रतुंग मतिवानन नारंगुड एवगे अभी कट्टी में कतुला मे दूषित पालनी गुड़कांड तमें मे इन्नी ऐसी की कथा मम्मी की अन्नी अभी हय हद्देनागेम बलापुर निपा अभी चंदे तिपा दूषित पालने गिनियन क्रिकेट नग्गंड ओणिनम वितरक अपिट चांद दिन्ने केनेक तमय अपी कियन्ने तनत अपी पत्तकटला इन्नम तिरंग सुमतिपाल महत्याट मास तुनकट पस्से मम ऑफिस एकट गिहिल्ला उपसभापति हटियट मम किव्वा मे यन विधिय वेरदी करुणा करला मे वेट टिक हदा गन्न कियला होंदाय होंदाय मम केनेक हरी कियला किव्वा एहमत आय मासयक देखा गिया अर विधियटमय गिये ईट पस्से ममय मतिवर्णन महत्या एकतु वेला लियुमक असं करला दुन्ना मे යන විදිය සම්පූර්ණයෙන් වැරදි කියලා කිසිම දෙයක් වෙනස්ුන්නේ නැහැ. ඊට පස්සේ මම තනියෙන් අත්සන් කළා ආයි ලියුමක් දුන්නා. මට මේ FCID CID යන්න බෑ මම විශ්වාසකාරයෙක් මේ වංචා දූෂණ වැරදි කියන එක මම කිව්වා. එතකොට මම මේ ඔක්කොම හරියට මේවා කළා තියෙනවා. මම වංචා සාගත දේවල් කිසි දෙයක් කළා නැහැ. ඒ වංචා සාගත දේවල් කෙරුවා නම් මම තිලංග සුමුති පාලගේ කමිටියේ තාමත් ඉන්නවා. මාව ඒ දවස්වල හොඳයි. මම මේ වංචා දූෂණ කියපු මිනිහා නිසා මාව වැරදිකාරයෙක් කළා. මම මේ බොහොම වගකීමෙන් කියන්නේ මම කැමති ඕනම කෙනෙක් එක්ක මේ සම්බන්ධයෙන් වාද විවාද කරන්න. ශ්‍රී ලංකාව දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශ කළද මෙතෙක් ඊට සාක්ෂි කිසිවක් ලැබී නැතයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපසභාපති මහන්ද සිල්වා මහතා පවසනවා. තමන් මෙවර නිලවර්ණයේ සභාපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූයේ ක්‍රිකට් මූල්‍ය ස්ථාවරත්වයේ වැඩි කිරීමට බවයි ඒ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. අපි තමයි කනගාටු වෙන ඇත්තටම most corrupt cricket body කියලා සඳහන් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට්. දැන් අවුරුදු දෙකක ඉඳන් match fixing allegations තියෙනවා ICC ගෙන් එනවා investigate කරනවා. තාමත් හැබැයි අපිට කිසි දෙයක් මේකන ඉදිරිපත් කරලා නැහැ. අපිට චෝදනාවක්වත් charge sheet එකක්වත් කිසි කෙනෙකුගේ නමක්වත් තාම දීලා නැහැ. මේ match fixing වෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි හැම රටකම ක්‍රීඩකයන්ගේ නම් සඳහන් වෙනවා. ඉතින් කොහොමද ලංකාව world most corrupt body කියලා කියන්නේ? ඉතින් අපි ඒවට මූල දෙන්න ලැබෙසි අපි උඩ බලාගෙන කෙල ගහනවා වගේ. අපිට ජාත්‍යන්තරව අපිව අප කීර්තියට පත් කරනවා අපේම රටේ අපි විශ්වාස කරනවා දැන්වත් අනවශ්‍ය කතා නවත්තලා වැරදි කරනවා ඉන්නවනම් අපිත් සන්තෝසයි ඕන හොයලා බලලා ඒකේ දඩුවම් කරන්න අපිටත් ඕනේ ක්‍රීඩාව පිරිසිදු ඉදිරියට ගෙන යන්න තමයි සමාජිකත්වයේ බහුතරයක් අපි සමග ඉන්නේ ඉතින් අපි ඕන වෙලාවක ඉදිරිපත් වෙන්න නිලවරකට කැමති ඒ වගේම අපි ජයග්‍රහණය කරන එක ගැන අපිට ලොකු විශ්වාසයක් www.itnnews.lk